මෝටරරථ යක භාවිත වෙන ඉන්ධන මෝටරරථයක එන්ජිමට සම්බන්ධ ඉන්ධන සැපයුම් පද්ධතිය ගැන කතා කරොත් දැන් නූතන අභ්‍යන්තර දහන එන්ජින් වල ජවය උත්පාදනය කරන්නේ ඉන්ධන වල අඩංගු රසායනික ශක්තිය තාප ශක්තියක් බවට පරිවර්තනය කරලා. එතකොට තාප ශක්තියක් බවට පරිවර්තනය කිරීමේදී දැන් අපි එන්ජිම ක්‍රියාත්මක වෙන ආකාරය අනුව, ඒ කියන්නේ එන්ජිම පණ ගැන්වීමේදී, එතකොට එන්ජිම ලැසිදියුමේ, ඒ කියන්නේ සාමාන්‍ය වේගයකින් ගමන් කරද්දී, එන්ජිම ශලිකව ත්වරණය කිරීමේදී, ඒ වගේම විශාල බාරයක් පටවාගෙන ධාවනය කිරීමේදී, කන්දක් නැගීමේදී, අන්න ඒ වගේ අවස්ථාවල එන්ජිම විසින් ජනනය කළ යුතු ශක්ති ප්‍රමාණය එකිනෙකට වෙනස් වෙනවා. එතකොට මේ අපි අපේක්ෂා කරන චරිත ස්වරූපයට අනුව ඉන්ධන සැපයීම, ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ඉන්ධන වාත මිශ්‍රණය ඒ ආකාරයට සකස් කිරීම, ඒකල නොකඩවා ලබා දීම සහ ඉන්ධන ආරක්ෂිතව ගබඩා කරලා තිබීම තමයි ඉන්ධන සැපයුම් පද්ධතියකින් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඉන්ධන විදිහට ජනප්‍රියම භාවිත වෙන්නේ ඩීසල් සහ පෙට්‍රල් කියන ඉන්ධන දෙක. ඊට අමතරව එතනෝල් භාවිතා වෙනවා, එල්පී ගෑස්, ඒ වගේ දේවල් භාවිතා වෙනවා. නමුත් වැඩි වශයෙන් බහුලව භාවිතා වෙන්නේ මේ දෙකින්ද, මේ දෙක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඒතොර ඉන්ධන සැපයුම් පද්ධති ගත්තාම පෙට්‍රල් ඩීසල් විදිහට අපිට වෙන් කරන්න පුළුවන්. පෙට්‍රල් ඉන්ධන පද්ධතිය ගත්තාම දෙආකාරයක පද්ධති දෙකක් තියෙනවා, කාබුලේටරේ සහිත පද්ධතිය සහ ඉලෙක්ට්‍රොනික ඉන්ධන විදීම සහිත පද්ධතිය. කාබුලේටර සහිත පෙට්‍රල් ඉන්ධන පද්ධතිය ඇත්තටම තිබ්බේ පරණ කාලේ වාහනවල, නවීන වාහනවල අපිට දකින්න හම්බෙන්නේ නැහැ කාබුලේටර එක. දැන් ඒ වෙනුවට ඉලෙක්ට්‍රොනික ඉන්ධන විදීම කියන එක හඳුන්වලා දීලා තියෙනවා. එතකොට ඩීසල් ඉන්ධන පද්ධති ගත්තාම කොහොමත් ඉන්ධන විදීමේ ක්‍රමයක් තමයි තිබ්බේ. ඒක සාම්ප්‍රදායික ක්‍රමය කියනවා පරණ වාහනවල ආපු ක්‍රමයට. ඊපස්සේ දැන් නවීන වාහනවලට හඳුන්වලා දීලා තියෙනවා පොදු පීලි ඉන්ධන විදීම කියලා. මේක ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකක් එක යන එක අපි කොමන් රේල් සිස්ටම් එක කියලා හඳුන්වනවා. ඒත් එක්කම දැන් සාම්ප්‍රදායික ඉන්ධන විදීමත් පද්ධති දෙආකාරයකින් තියෙනවා, ඍජු ඉන්ධන විදීම සහ අනියම් ඉන්ධන විදීම කියලා. මේ මෙච්චර පද්ධති ගොඩාක් තිබ්බට අපේ විෂයපතයට අනුව අපි මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාබිලේටරයක් සහිත පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතිය සහ සාම්ප්‍රදායික ඉන්ධන විදීම සහිත ඩීසල් ඉන්ධන පද්ධතිය ගැන. එතකොට පෙට්‍රල් සහ ඩීසල් කියන ඉන්ධන වර්ග දෙක ගැන කතා කරපුවාම පෙට්‍රල් ඉන්ධනය භාවිත කරන එන්ජින් වල අපි දන්නවා අපි කියන ස්පාර්ක් එන්ජින් එකක්, නැත්නම් පුලිංගු ජ්වලන එන්ජිමක් තමයි පෙට්‍රල් භාවිතා කරන එන්ජින් වල දහනය සඳහා පුලිංගුවක් භාවිතා වෙනවා. ඒ පුලිංගුවක් භාවිතා වෙන්න හේතුව තමයි පෙට්‍රල් ඉන්ධනය අධික වාෂ්පශීලී බවක් තියෙනවා, ඩීසල් වලට ගත්තහම අධික ලෙස වාෂ්පශීලී ඉන්ධනයක් වෙනවා. එතකොට හදිසි හරි අපි සම්පීඩනය කරලා දහනය කරන්න උත්සාහ කරොත් පෙට්‍රල් එන්ජින් එකක්, එතකොට අපි අපේක්ෂා කරන විදිහට දහනය සිද්ධ වෙන්නේ නැහැ. අනවශ්‍ය විදිහට තැරින් තැන දහනය ඇති වෙලා පෙට්‍රල් අංශු පිපිරීමකට ලක් වෙන්න පුළුවන්. එතකොට එන්ජිමට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා ලොකු සම්පීඩන අනුපාත සහිත එන්ජින් වලට පෙට්‍රල් භාවිතා කරන්න බෑ. එතකොට පෙට්‍රල් ආරක්ෂිතව දහනය කරන්න පුළුවන් ක්‍රමය තමයි පුලිංගුවක් මාර්ගයෙන්, ඒකයි පුලිංගුව මාර්ගයෙන් පෙට්‍රල් දහනය කරන්නේ. එතකොට පෙට්‍රල් ගත්තහම ඩීසල් දෙකම ගත්තහම සාමාන්‍යයෙන් ජලයේ ඝනත්වයට වඩා අඩුයි. පෙට්‍රල් වල විශිෂ්ට ගුරුත්වය 0.73 සිට 0.79 දක්වා වෙනවා, ඩීසල් වලට වඩා අඩු ප්‍රමාණයක්. ඒ වගේම ස්වයංජ්වලන උෂ්ණත්වය 280 සෙන්ටිග්‍රේඩ් අංශක තාපජනක අගය, ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක් දහනය කරොත් ජනනය වෙන තාප ප්‍රමාණය මෙගාජූල් 47ක් පමණ වෙනවා. වාෂ්පශීලී බවෙන් ගත්තහම වැඩි කියලා කිව්වා. ඒ වගේම පෙට්‍රල් කියලා කියන්නේ හයිඩ්‍රෝකාබනයක් කියලා අපි කියනවා. හයිඩ්‍රෝකාබනයක් කියන්නේ පෙට්‍රල් වල මූලික මූලද්‍රව්‍ය වෙන්නේ හයිඩ්‍රජන් සහ කාබන්. සුළු වශයෙන් සල්ෆර් අඩංගු වෙන්න පුළුවන්. එතකොට පෙට්‍රල් වල ගුණාත්මක භාවය අපි ප්‍රකාශ කරන්නේ ඔක්ටේන් අගයෙන්. ඔක්ටේන් අගය කියලා කියන්නේ අවශ්‍ය මොහොතට කලින් දහනය වීම සඳහා ප්‍රතිරෝධය දැක්වීමේ හැකියාව. අවශ්‍ය මොහොතට කලින් දහනය වීම සඳහා ප්‍රතිරෝධය දැක්වීමේ හැකියාව. ඒ සුවිශේෂී ගුණාංගය අනුව තමයි ඔක්ටේන් අගය නිරූපණය කරලා තියෙන්නේ. එතකොට
දැන් අපේක්ෂිත මොහොතට වඩා කියන අවශ්‍ය අවස්ථාවට වඩා කලින් දහනය වෙනවා කියලා කියන්නේ සමහරලාට පිස්ටන් එක සම්පීඩන පහර මදක් කෙනකොට දහනය වෙන්න ගත්තොත් පෙට්‍රල් එක නැවත පල්ලෙහාට යන්න උත්සාහ කරනවා පිස්ටන් එක. එතකොට අපි කියනවා එන්ජින් එක නොක් කරනවා කියලා. එතකොට ඒ එන්ජින් එක නොක් කරපුවාම වෙන එන්ජින් එකේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එතකොට ඒ කාර්යක්ෂමතාවය අඩු නොවි තියෙන්න නම් මේකේ ප්‍රමත අගය කියන්නේ ඒ ඒ අගය තමයි ඔක්ටේන් අගය වැඩි අගයක පවත්වා ගන්න ඕනේ. එතකොට ඩීසල් එන්ජින් එක ගත්තාම ඩීසල් ඉන්ධනය ගත්තාම ඩීසල් ඉන්ධනයත් හයිඩ්‍රෝකාබනයක්. ඩීසල් ඉන්ධනයේත් අඩංගු මූලික මූලද්‍රව්‍ය වෙන්නේ හයිඩ්‍රජන් සහ කාබන් කියන එක. දැන් ඩීසල් ගත්තාම විශිෂ්ට ගුරුත්වය කියන්නේ සාමාන්‍යයෙන් පෙට්‍රල් වලට වඩා ඝනත්වය වැඩි. නමුත් ජලයට වඩා ඝනත්වය අඩුයි. එතකොට විශිෂ්ට ගුරුත්වය 0.81 ඉඳන් 0.86ක් වෙනවා. සාමාන්‍යයෙන් ඩීසල් කියන්නේ පෙට්‍රල් තරම් වාෂ්පශීලී ඉන්ධනයක් නෙවෙයි. ඒ හින්දා තමයි සම්පීඩනය වෙච්ච වාතය මට ඩීසල් විදීමේදී අපිට සිදුවෙනවා කුඩා බිඳිති වශයෙන් විදීම සඳහා ඉන්ධන විදින විශේෂ වශයෙන් නිෂ්පාදනය කරලා විශේෂිතව නිෂ්පාදනය කරලා භාවිතා කරන්න වෙනවා. හැබැයි ඩීසල් වල ස්වයංචලන උෂ්ණත්වය පෙට්‍රල් වලට වඩා අඩු වගයක් ගන්නවා. තාපදනක අගය ගත්තොත් කිලෝග්‍රෑමයකට මෙගා ජූල් 45ක්. ඒ කියන්නේ කිලෝග්‍රෑමයක් ජල් දහනය කරොත් අපිට මෙගා ජූල් 45ක ශක්තියක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.